නමුෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නහිමයිහං බ්‍රාහ්මණ බලිවද්දා චතුද්දස අජ්්‍යසට්ටිංන දිසන්ති තේනාහං බ්‍රහ්මනාසුකි අදත්මවතුම් දේශනාාවශ වනය කරන අවසාාවට සහභාගි වෙන සියලු සැද හැති පින්වත්නි පින්වතියන පංවත් දෝනිිපු තේ. ඉතාමත් කටුක වූ අදදකීම් විඳලා මේ සංසාර ගමනේ මේ වගේ තැනකට ඇවිල්ලඉන්න අපිට පින්වත්න තාමත් වැටහෙනෙ නෑ අපි දුක් විදිනවා කියලා. මේක ලෝක ස්භාවයක්. නේකවිදවෙහෙස කරූ අදකීම් පිරිච්ච සංසාරක වහෙස කර බවට මයි කැමති. වැඩ කරල වැඩරල පුරදුුවච්ච මිනිස් අයිසට ගියාම වැඩ නැහැයි කියලා පීඩාවටට පත්වුණෝ. එැබ වැඩ කරනකොට කියනවා එක වදයක් කියලා ැහෙම නේද නිවාඩුවක් හම් වෙෙන්නේ කවදද කියන ද කියන්නේ. ඒව ටති හොදරට මිවාඩ අම්බල නක විශ්‍රම හිල් මොකොද වෙන්න කියලා ගුලු පාට්ටයිම් ඔබ්බෙක් හොයනවා. මෙකහරි පුදුමයි. පින්වති භාග්‍යතුන්හන් සෝකමයි වදාලේ. මේ ලෝකයේ ස්වභාවය හැම වෙලාවෙම කිසිය මූනතාවයක් එක්කයි. තියෙන්නේ අනිත්ක අත්තිත්හෝ අතෘප්තිකර සවභාවයක් තමයිතින්. පින්වත් ඒ බන්ඳු සංසාරයක් ඇතුළේ කවරුවරි සැපක් හම්බවෙයි කියල හිතාගෙන දංඟනවනං එක ලොක්කු මුලාවක් කියල ඔබට මතක් කරන්න ඕන. මොකොදොඔ අද දෙමේ රටේ මේ දස්සර තියන ප්‍රශ්නත් එක මිනිස්සු සෑප හම්ඹවෙයි කියල හිතාගෙන නොයකුත්තාකාරයේ දේවල් කරනවා දෙැන් ඇත්තටම මනුස්සේක ලෙස ජීවත්වයනකොට ගිහි කෙනෙක් විදියටට ඔබට පැවරිච්ච සමාජය පවුල්වල වගකීම් යුතුකන් තියෙනවා යුතුකම් වවැෙනිය ඔට ආර්ථිකය සමාජය ශක්තින් සමාර්ධයල උපයගන්න වෙනවා හැබැයි ඒවා එහෙම උනහට හිතන් එපාවය එකක් වත් කරලා ප්‍රශ්න නං ඉවට කරගන්න පුළුවන් කියලා. අඩ ගන ලෝකකි ලොක්කම වැඩු පහම්බුවෙන රට ගිහි වැඩ ක බ සිත්තවල්ටි න අවසංගෙන නැපිවත් ඒක වෙනම කතාවක් එතකොට හිතන්නකෝ ඒ සියලු සිතැවුල් නිමාවෙන ක්‍රමයකුත් තාම රාව ප්‍රතිරාව නංවනෝ ඒ භාග්‍යතුන් වහන්සේගේ සිංහනාද. ඒ රාව ප්‍රතිරාව නංවන ධර්මය එසේ තිබියදී බොහෝ දෙනෙක ඒ සඳහාතියන වෙලාපවා ගන්නවා මේ ඇතුළ තියන ප්‍රශ්නටික විසඳල ඉවර කරන්න බැරි ප්‍රශ්නටික විසදන්ඩ. එක මොන්න තරම් මෝඩ කවක්ද. මේ පිළිබඳව ඔබ සියලු දෙනාගේම අවධහනය යොමු කරන්න කර අදත්. යෝජනා කරමින් අපි අද මාතෘකා කරගත්තා කියා දෙන්න භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලද සංයුත්තනිිකායට අයතුන් ්‍ර දේශනාවක් නමින් කිවතුන් බහු දිීතර සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ කොසල් රට වැඩඉන්න කාලේ උන්වහන්සේ කල්පනා කළ පින්වත්න එක්තරා මනුෂ්‍යයෙක ඉන්නවා එයාට කුසල් තියෙනවා මෙයාට භාග්‍යතුන්වා සිහම්බව වුණු තමන් හම්බවුණුතු එයා මේ ලෝකඉතින ලොක්කුම ප්‍රශ්නය විසඳ ගන්නවා. ති එබඳු මහා කරුණාවක්කු පොදවාගෙන උන්වහන්සේදා. ඔහු මොනගැහුණු පිරිසම ඔහු පැමිණෙන වනාන්තරයක වැඩ හිටිය. එහම වැඩඉන්නකොට ඔහුත් එෙනවා. ඔහුවෙල නිකං නෙවෙයි පින්වත්න ඔහුගේ නැතිවූ ගවයන් දාහතර දෙනෙක් ඒ හොයන්ට තමයි එන්නේ. දැමේ දයිවෝපගතහම් වුවීමක්. මේ බ්‍රහමණය ඔහු අයිතිවෙන්නේ බාරද්වාජ කියන ගෝත්‍රයට අයි භාරද්වාජ කියයන්නේ භාරතය තිබුණු ගෝත්‍රයක් කුලයක්. ඉති බාල ඇතින කසී භාරද්වාජ සුන්දරික බාරත්ද්වාජ බිලංික බාරත්ද්වාජ අක්කෝසක බාරත්වාජය වගේ නොයෙකුතුන් භාරද්වාජ කෙන නංවලින් ඔයතු ප ධර්මය තුළ සූත්‍රදේශනාවල නොයකුත් නං අහල තියෙනවා තිමේ එක්තරා කුලයක් ගෝත්‍රයක් මේ මනුස්සයා ගවයන් හොයමින් ආවට පස්සේ මේ කයිරජුවතියාගෙන කයි රජවතියාගෙන ඉතාම සිහියෙන් වැඩයින්න භාග්‍යතුන් වහන් සෙව දකිනෝ දැකලා උන්වහන්සේ වැඩඉන්න තැනට මේ මනුස්සය එනවා පිඇති බදු සිර බුදුපියාණන් වහන්සේ අපි අහලතෙන උජුංකායන් පනිදහය පරිමුකං සතින් උපට්ට පෙත්වා මේ කය රජුව තියාගෙන බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක් පින්හති මේක හරි අසිරමත් කතාවක් ලෝතුරා බුදෝරු එහෙම ගතකර ප අවස්සා ගැන ධර්මය බොහෝ තැන්වල සඳහන් වෙනවා එදා භාග්‍යතුන් වහන්සේ කොඳු ඇටපේලි දහටක් විතර කොඳු ට තියෙන මේ ශරීරයේ ශ්‍රී බුද්ධ සරීරය කෙලින් තියාගෙන ඒ වගේ යම්කිසි කමට හනක් ඉස්සරහට අරගෙන සිහෙන් යුක්තව වැඩඉන්නවා පින්හ ඒවිදිටසිහ උපදවාගෙන ලෝතුරා බුදු කෙනෙක් ඔයිවිදිට කර්මස්සානයක් ඉස්සරහතියාගෙන වැඩයින්න වෙලාවක් කියල කියන්නේ සඩ්වර්ණ බුද්ධරශ්මි මාලා ඒ ශ්‍රී බුද්ධ සරීරයෙන් ප්‍රභාශවරව කෙනෙකුගේ කෙනෙකුට දැක බලාගත හැකි මට්ටමින් ප්‍රදර්ශනය කරමින් විහිදුවාලන වෙලාපා. එබඳු ඉතාම සුවිශේෂි මොහොතා. පංව දේබන්ඳු තැනකට ්‍රහ්ණ ඉන්න දැන් කෑමටගේීපු අතරේ හරක්ටික ඇන්න ගීලනේ. මෙතන් ටාවට පසේ යටට හිතාගන්න බෑ අසිරිමත් මනුෂ්‍යාව. මේ අසිරිමත් උත්තමය බ දැකළ මොකද කරන්නේ එයා තමන්ගේ කතාව උන්වහන්සේසරා කියන්න පටන් ගත්තා. කොවිදිර දහු කියන්නේ. නහිනෝනි මස්ස සමනස්ස බලිවද්දා චතුද්දස අජ්‍ය සට්ටින් නොදිසන්ති. තේනායන් සමොනෝ සුකී ඕහ කියනෝ මගේ ගවයන් දාහතර දෙනෙක් අදට දවස් හයක් වෙනවා දකිල්ලවත් නෑ හැබැයිතින් ඔබවහන්සට නම් මිශ්‍රමණයන් වහන්ස ඔබට නම් එහෙම ප්‍රශ්නයක් නෑ වගේර සැපසේ වාසය කරන්නේ කියලා කිවෝ. ඔ පේවා නෙද පින්වත්න්නේ මොකදද? මේ තමන්ගේ නමින් තමන්ට කියලා මොනවහරි තියෙනවා කියලා කියන්නෙම පීඩාවක් තියෙනවා කියන එක තමයි බුදුපාණන් වහන්සේ උත්තරයක් දෙනවා මේ බ්‍රාහ්මණයට නහිමයිහම් බ්‍රාහ්මණ බලිවද්දා චතුදදස අජ්‍යසට්ටින්න දිස්සන්තිය එය නම් බ්‍රහ්මණොස්සුකි ්‍රහමණය ඔබට තියන ඔය වගේ ප්‍රශ්නයක් ඔය හරක් නැතිවෙලා හරක්දාහතර දෙනෙක් නැතිවෙලා දිනකීපයක් ඔබට දින හයක් වෙනවා කියලා දැම් මට කියනවා මටහෙන් ප්‍රශ්නය නෑනෙ. ඒකයි ම මේ සුවසේ ඉන්නේ කියලා උන්වහසේ උත්තරයෙකුත් දෙනවා. එනම් පිම්මති පැහැදිලී මකක්ද මේ අපි සතුව තියෙන සම්පත් කියලා කියන්නෙම පිඩාවක් සුවය නැති කරන එක. සමනෝ සුහි. සුකිහි රාහමණෝ සුකිහි සුකී කියල කියන්න සැපවත්ව ඉන්නය කියනෙක් සැපවත් බව කියන එක. එනම් පින්වත් සැපවත් බව සුවදායි බව නැතිවෙන්ඩ කාරණයක් තමා මොකක්ද අපි සතුවූ දේවල් තියෙනවා කියන එක. දෙ මේ මේ දේශනවිදී වරදවාටහාගන්න හොද නෑ ැන් තුර ස්වාමන් වහස කියන්නේ අපිට මේ ක්කම අතරල කෙලිටවෙලයින්නේ ලද හෙක්න කියන්න. දැන් අපි මේ සසර සැරිසරමෙන් යන අතරදී අතර මග වියදමට අතර මඟ පෙරසංසාරය කර්මවලින් ලැබෙන අපේගේ උත්සාහයෙන් අපිට සොයාගන්න පුළුවන් දේවල්ටිකුත් යනවා. පෙරසංසාරය කර්ම බලවේගකින් ලැබෙන ඒත් අපගේ උත්සාහයක් මුල් වෙලා දැහිෙමනේ දෙැන් කර්ම බලවේගයක් වුණත් ක්‍රියම්මග නවස්‍ය පරිසරම හැ දෙන්න ඇති බයි තරම මේ දෙකතුනුම එකතු වෙලා අපට ලැබෙන දේවල් තියෙන එතකටඒ ලැබෙන දේවල් ස්ොභාවේ තමයිම කද්ද නිරන්තරෙන් ඒ ලැබෙන දේවල් කියලා කියන්න ඒවා විනාස වෙන සුළුයි ඒවා අපේ අධිකාරයේ තුළ අපිට අශ්‍යවිදිීට හසුරවා ගණඩ බැරිකමක්තියෙනවා. එතකට මෙන්න මේ වගේ බාහිර දේවල් එම් බාහිරව පිතුම ඔහුනන් මේ හරක් බලාගන ඉන්න කෙනෙක් නෙ දෙැන් ආයතනයක් බලං ඉන්න කෙනෙක් හිතන්ඩු එතකට ආතන තුළ අම් යම් දවල් ැති උනහම යම්ම පාඩ සිද්ධ වඋුණහම කයිගේ පිඩාවක්කයිද එනමි තමන් සතුව මොනව හරි තියෙනවා කියන්නේෙම දුකත් තියෙනවා කියෙනෙ එක තමයි එන අප එකක් දැනගඩුවට මකක් දො ඇත්තු ඔඒ ගණුදන ඔබට යෙනවා තමයි එනට ඔබට මකත් නෑගෙන මතක තියගත්තන හරි ඔබට මකුත් නැද්ද මට මොකුත් නැද්ද පින්මත් තාවකාලිකව අතරල ඉන්න වාසකුටියක් තියෙනමට ඔබට තාවකාලෙකු අතරලා එන්න ගයක් තියෙනවා හිතන් ඉන්නවනම් ඔබට මේ දාටම ඉද ගනත් ෙනමකිල එක ලොක ැද්ද. අමාරමි නිස්සු හරියම්භ කරන්න තව අවුරුදු පන්දාහක් විතර වීධංකරගන්න පුළුවන් කියෙන හිතා කරනෙ. තව මේ පුංචි දවසක් ඉන්ඩ දඟලන්න දැඟල ඉල්ලබ ගන්නකු. පිංවත්න දැන් ඔහු කියන කතාව. බුදු හාමුතරතුන් උත්තරේ මට එහම පශ්නයක් නෑ. එනම් පිවත් මේ අබුද්දරු. ගේ දුරවතුපිටි රැකී රක්‍ෂා මේ සියලු දේවල් මේ ලෞකික පැවැත්ම ඇතුළ තියෙන මේ මේ සාමාන්‍ය චක්‍රය ඇතුළ තියන ඔක්කොම දේවල් ටික අපි හිතං හිටියටම මේ නිසු හිතං ගිටේවල් ලාභ විදියට වාසනාවිදියට පින්වත්ී ධර්මාණුකුළු බැලපුය පලිපෝධ බැවල් ලැබෙන්ඩත් යම් කුසල ශක්තියකුත් ඉදිරි පත් වෙලා තියෙනවා අහෙමනි සංසාරය දන්දීපොයටන සමහරදය ලැබෙන්නේ ඒක පින්වත්ය බෙක්ලේෂම් මෝලිකයි හැබයි ඒවා ඇත්තුවල ඒකන අර ඒකන කියන්නේ වේරහච්චානය වගේ සූත්‍රවල කියනවන දුකවිත්තරක් නෙවෙයි සැපත් දුකයි කියලා. දෙ බ්‍රාහමණයට හරක්දාහතරදිනෙක් සිටීමේ සැපතක් තිබුරනේ. ැ ඒකන මේ දුකක් කියලා තියන්නේ. හැබ බුදුරජාණන් වහන්සට එහෙම දෙයක් නැති නිසානය සැපතක් තියන්නේ. අපි හොඳින් තේරුම් ගණඩ නේ ඔ ඊ නකට කියන අප පින්මත්න. හිනුව නිමස්ස සමනස්ස තිලාකෙ තස්මිං පාපකා ඒක පන්නා දු පනාාච තේනායං සමනු සුකිමකදද මගේ තල හේනක් තියෙනවා මේ තල හේනේ ඒක කොලයක් පද ඉතිවෙලා නැති வேண்டම පාලවෙලා හිල්ල තිෙන. එතකට ඒවගේ මේ ආල්වෙච්ච ගොවි පලක් තලහේනක් ඔබට නැතිවේ ඇති එක තමයියොහොම සතුටිං ඉන්න කියලා කියන කාට දෙම කියන්නේ බුදුහාමුඋතුරුවන්ට. එයනු තේරවානද ඔහු බුදුරජණන් වහස කවුද කියලා දන්නෙත්නෑ කියලා. බුදුපියාණන් වහසට උත්තරයක් දෙන පින්වත්න්නේ ඒ විදිහටම නහිමයිහම් බ්‍රහ්මණ තිලාකෙත් අස්නී පාපකා. ඒක පන්නා දුපන්නාච තේනාහං සමනෝසුකි. තේනාහම් බ්‍රහ්මනාසුකි. ඔබට වගේ මේ ලාමක වෙච්ච කොල එක දෙකක් ඉතිරිකොල දෙකක් පත් ඉතිරිවෙල නැති. මේ තල හේනක් එහෙම එකක් මට නෑ. මං ඒකයි මේ සුවයිග ක පේවනේද මකක්ද. දැ ඔ ඔබට තියනවා යම්කිසි ආකාරයක. දනෝපාර්ජන මාර්ගයක් ඔබට හුටනං තලහේනක් ඔබට වීහේනක් ඔබ ඇතැම්විට ඇඟලුම් කම්හලක් ඇතැම්විටඔවිදිට ආදයම්න වෙළඳ පලක් නො යුගුත්ආකාරය දේවල් තියෙන්ෙන පුළුවන්. එතකොට ඒ දේවල් තමන් කැමතිවිදියට පාත්තගන්න පුළුවන් දක්ෂෙක් නම් ඒෝකෙනෑ. දෙ පිමත්නී පෞගි කාලේ. දැවන්තව ව්‍යාරක වැටනේ වැට නෑකිලමිත නිර්ප කට්ටි. එන තේරුම් ගණ්ඩවඋන නිියයා ඇති නමකක්ද අපේ අධිකාරයේ නැති සියල්ලම අපිට පවත්ත ගන්න ාපිටනු දිීට. එන ලෝකයේ ලාබහෝ අලාබ හෝ ලාබ මෙන්ම අලාබද සිද්ධවෙෙන මේ ලෝක ධර්මතාව. එද මේ ලෝක ධර්මතාවය ඉදිරියේදී, නොසැල ඉන්න බැරි කෙන කියන අබෝධයක් නැති කෙන ඒකින් කම්පාවට පත්වෙනවා දෙ ඒනි කියන්නේ ඔය හමුදට ලාබලවෙන මුදලාලිලා හොදර ලොකු වැටුක් ගන්න පින්ංවතුම් ලොකුවට උද්ධමයට පත්තෙන්ටත් එපා ඇයි දන්නවාද ඔය ඔබ වලදන්නේ පෙරසංසාරරි දීප එකක් එහෙමන පෙරසංසාර ඔය වගේ වැටුපක් ලබන්න ඔය වගේ ලාබයක් ලබන්ඩ කර්මශක්තියකුත් තියෙනවා. හැබ ඒ වලදන්න පෙරේවා වල හොඳට මතක තියාගන්නුව සමහර අන්තිම වැලදම වලදන්න වගේ පේනඇත් අපිට ඕනතරන ලංකාවේ හම්බුවෙන. පවත්නී. සංසාරය දීපු ඉදිට ලැබිච්ච දේවල්. ඒ ඒවාත් ඇතුලෙත් පින්වත්නී යම් කර්ම බලවේගේ ඉදිරිපත්තිල ඇතැම්ිටම කර්මය අවිබවාගේපු පුද්ජලයා තුළ තියන වෙනත් වෙන දුරුවලතායිස්මතු වෙලා පින්මත්නී. අර කර්මශක්තිය පවා ඉදිරිඩ බාදා ඇවිල්ලා හුට පාඩු සිද්ධ වෙන්න පුුවන්. එතකට එබඳු පාඩු වෙලාවක හොඳට තේරුම් ගන්නකෝ එබන්දු පාඩු වෙලාවක හිතන්ඩ වනේවා මෙතන ඇතිනෙ මේ බනහගෙන මේ ලෝකෙ ලොකුම කෝටිපොතියුත් දෙැන්නෙවෙයි පෙර සංසාහල් භවයන් වල මේ කතා කරන මම මේ ලෝකේ මහත් වූ ධනයකට හිමිකම් කියවිෙන් ඉඩ ඇතිනේ එවනටති එහෙම ඉන්දලාන මේ ඇවිල තියෙනෙ එහ හින්දරන ඔඇත්තුොත්තු ඇවිලතියෙන දැන්ගවයි විේ දවල් තියෙන්නේ එතකට පින්වත්න මේ වතාවතුන් මේ ලෝක තියෙන සියල්ලුම ධනය ඔබ සතු කරගෙන මලත්න් ලෝක ලොකුම කෝටිපොතියන් දහ දෙනාතරටකතු ලබ මලත්න් සියල්ල මහිමනෝනේ ඉරි පස්සේ හොඳ යයා මනුස්්‍ය ෝකෙටාව කියෙක අවත්තිම් මුල්ල ඉඳලම අය රුපල ඉඳල හෝ ඇඩපේ තුක හිතෙන් එතමා තක්දී ඇයි මනුස්ස ලෝකට අවත් නිරිසන් ලෝකට ප්‍රේත ෝකටකයුත් මොනෙවල් ලද තුක්විදි ලක් මිසක එහනම් පින්ත් තේරුම් ගන්න ඕනනි මේ අපි තාවකාලික පැවැප්මක් සඳහා තාවකාලික ගණඩදෙනනුවක් තාවකාලික වෘක්තිවිදීම සඳහා උපේගන්න දේවල් තුළ ලාබ මෙන්ම අලාබත තියෙන බව තේරුම් ගඩ බෑ ඒග සහලොකු පිඩාව කියන්නවා. මේක භාගෙතුන්න සිතම ගැම්පුරු පණිවිඩයක්ෙක් අය හොට කියලා දෙන්නේ. මට එබඳු තලහෙ එනක් නැති බව උන්වහන්සේ ඔහුට ඉදිරිපත් කරනවා.දැ ඔහු දැන්වය අටවාචාරී කියන ඔහු තලාරගෙන තියෙන්නේෙත් නයට කියලා. නයට තලාරගෙන පොලිියට අරගෙන ඉහපු තරනෙ. ත් විනාස්සනාාවමති මොන දුකක්දද පින්මත්න දැන් ඔය නයිවෙලා කුබරු කර පාඩ වෙච්චු ගොබවාදඕනතර ංකා වන්නෝනේ මොකද කරන්න ඉති මේකට මොන දෙන්න වෙනෝමන නො ඒේවා ඇතුළෙන් අපි චිතපීඩ අවපපුදවා ගන්න ගියතුන් කෙලෙස් හැදිලා මේ සංසාරයේ තවත් භවගාමී ජීවිතය ශක්තිමත් කිරීමට කරුණුත් සකක් සෙලා මේ හිතයමාරුව අරන් සංසාරට කරුණු හැදෙනවා. සසර දුකට කරුණු හදෙනවා අපිට පේන පාඩුවට වැඩි ලොකු පාඩුවක් එහ පැත්ති සිද්ද වෙනවා. එක හොඳින් තේරුම් අරගෙන තමයි මේ බඳු ප්‍රශ්නමට මොන දෙන්න ඕන. පින්වත්න ඔහු භාග්‍යතු නාසිස්සරහ කියනවා. නහිනෝනි මස්ස සමනස්ස තුච්ච කොට්හස්මිින් මෝසිකා. උස්සෝල්හිකාය නච්චන්තිී තේනායන් සමනෝ සුකි. මේ මගේ දැන්ම ධානයාගාර හිස්සේ ලතියෙන් ඒවට දාණඩ දෙේවන්නේ. එද මියු තමයි බව ඒවගේ ඉන්න උත්සාහයෙන් නටන්න ද මියු ඉන්නේ. හැබැයි මේ ස්‍රමණයාට නං ඒ වගේ මියු නටන තල. ආද දාන ධානයාගාර ගවඩා නැතු ඇත් එක තමයි සැපසේ ති බනම් ලාගන්න තිබ. මේහැ පෙන්වත්න හොඳ තේරුම් ගණඩ ෝඩමකක්ද. අපිට අපිට මේ හැම දාම පිල්ල ඇතිරලාම තියයි කියලා හිතාගෙන ඉන්න මනං ඒකෙම සතුරුවෙන්ට හිතන් ඉන්න වනං එයාට ස්තීරයි දුක්වි ඉන්න මයි සිද්ධවෙෙන් මේ තත්ව ේරු ගඩ ැ මිනිස්ුදන් සහමිනිසු කියන බලන පොඩිකා ඉඳදලාි හම්බ කරපුවානේ නැතිවෙඩයන්නේ. පොඩි කාල ඉඳල හම්බ කරපුවානේ නැ අවුරදු විස්සක් හම්බ කරපුවානයකනවා පින්මත් අවරුදු විසාන්නෙමයි අවුරදු කෝටිගානක් කම්බ කරපුුවත් දාලන ඇත්තිෙන් ැපිම මේ සංසාරය. මේ ධර්මයට අනුව වනය කරනකොට මං කලින්කිව වගේ අවුරුදු කෝටි ගානක් කම්බ කරපුත් දාලාපි අපිට ඒ විස්ත්තියා කාම්භ කරපුවා අදාලා එක ප්‍රශ්නයක්ද ඒ එක ලොකු ගැටලුවත්ද එක ලොකු පාඩුවක්ද පින්වත්න විහිලු කතා ධර්මයදන්න නැති මිනිස්සුන්ට නම් මේ හොදයි අප කොච්චර හොඳින් එක තේරුම් ගඩ ඕනද ඒ නිසා මේ පෝඩිකානෙදලා හම්බ කලා ඒත් ච්චරයි ඒටික තිබනත් කොහොමත් දාලා නවා වීදන්ගේත් දාලා යනවා නැතිවුනත් හොරුගත්තත් අපිට අයිතිවෙන්නේ නෑ නමුත් ඉතින් අපි හරියම්භ කරගත්තේ මේ භවේ තුලයයා අමවශ්‍යතා ෂ් කරකන ඉඩඩෙ ඒ අවස්සාාවයිඉතින් අපිට අරට වඩා හොඳයිනන්නේ. ඒ වෙනම කතාවක්. නමුත් ඒ ලොකු ගැටලුවක් කරගත් හම සංසාර තව ගැටලු හැදම කියල මතක තියා ගඩනු. ඔහු කියනවා. මට මිච්චර ලොකු පාඩුවක් තියෙනවා. නහි මයිහං බ්‍රහ්මන තුච්ච කොට්ටස්මි මූසිකා බ්‍රාහ්මණය මටනං එහෙම. මීිය නටන හිස් ධාන්‍යයා ගාරයක් නෑ. ඒක තමයි මම සතුටින් ඉන්නේ කියලා බුදුපියාණන් වහන්සේ තමන් ඔහොවා දක්කනෝ. බලන්ට පෙන්වත්න දැන් දැන්වයි සිදුහත්කමාරයා ගිහි කාලින්න කොට උන්වන්සසිටත් ඉති ධාන්‍යයා ගාර තිබනනේ මොකද ශස්ත්‍රය වන්සේ කියන්නේම ගොවිතැනට මුල්වෙච්චය වංශයක්නේ වත් මගුල්නෙ තිබනෙ රන් නගුලෙන් නෙ හැවේ. එතුකට ඒ වගේ මහාත් මගුල් උත්සව කරපු ඒ මහා දාන්නේ අගාරහබල මිකරුවා මුකුත් නැතුව මැටි පාත්තරයක් කරගන ගියක් ගයක් ගානේ බඩිමින් පිණඩපාතිල්ලකෙන ඇපෙන්නේ. න තුන්වහන්සේ වධාරණවානේ. ඒ සුවය ඒ සුවය අර රජකාලේ අර රාජ්‍යභෝජන වලදන කොට තිබුණු දුකට වඩා විශිෂ්ටයි කියලා. පිින්මත්න. ඔහු කියනවා. තවදුරටත් තමන්ගේ කාරණනාටික බදුරජණන් වහන්සේස රයිදිරිපත් කරනවා. නහි නෝනි මස්ස සමනස්ස සන්තාාරෝ සත්්‍ය මාසිකෝ උපපාටකෙහි සංචන්නෝ තේනායන් සමනෝ සුකි පින්වත්න ඔහු කියනවා මේ මං නිදාගන්න කොලවලින් හදපු ඇඳ තන වලි තනකොලවලින් තමයි ඔය ඒ කාලය වේ නිදාගන්න ඇද හදල තියන්නේ. ඉතින් එවන් ඉතර අලුත් වැඩියාහරඩ අලුත් තනකොළ ගන්ඩ එව නඩත්තු කරන්න හුට වෙලා නැතුවඇතිෙන දේ පාන්දර හැල්ල මේ වැඩවලට දුවනහිද. ඉතින් මාසා හතක් විතර මේ ඒක අලුත් වැඩියා කරන්න බැරිවුනාා තිංඒක නිසා එවා නොයිකුත් පනුවන්ගේෙන් පිල්ලා තියන්නේෙ මට නිදාගණඩ නෑ මටෑ ින්දක් නෑ. මෙ ඔබවාන්සට නං ඔබට නංහෙම ප්‍රශ්නයනය ඔබම සැපසේන්න වගේ මට පේනවා කියලා ඒ බුදු සිරුර දැකලා ඔහු කියනවා. බුදු පියාණන්වාහසේ උත්තරද නෝ බ්‍රහ්මණ නහි මයිහම් බ්‍රාහ්මණ විදවා නහි මයිහම් බ්‍රහමණ සන්තාරෝ සත්්‍ය මාසිකෝ උපාටකෙහි සංචන් නෝ තේනය බ්‍රහ්මනුස් තේෙනයන් බ්‍රාහ්මණ සුකි මෙ හම බ්‍රහමණේ මට එහෙම ඒවගේ පනුවනටන ප්‍රාණීන් ඉන්න තනෑ ඇතිරයක්ක් නෑ ඒකයි මම සතුටින් ඉන්න කියෙලා උන්හසය ව බලාපොරොත්තුන උත්තේෙම කියනවා. පින්වත්න බලන්න මිනිස්සුද හිතේ කරදර තිබුණ හම ඔක්කොමටි කවුල්ල ලෑන දැ හෙමනේ මෙයාට තියෙන ප්‍රශ්නයක් නෙමකක්ද මෙයාට තියෙනවා එයාට නය තියනවා එයටට දැගගේ මතිවට දෙ දවස් දා හතරත් ස්ේ මේ පශ නිකුත් ේයවන රක් ැ ති ප්‍රශ්න එතකට මෙයා කියනවන මෙයාගේ නිදාගන්න ඇද අලුත්තෙඩියා කරලා නෑ මාසගානකින් කියලා එතකොට ඒකින් කතාවක් කියවෙන මොකදද මේ මනුස්්‍යයා මාස හතක්්‍යන කම්මඉතින් මේ තිබුණු කරදරත් එකක කල් වු ිසක් එකව කරගන්න බැරුණනතුරු කරදර වැඩවු ඕොන්ේන හිතෙට දුක්කරදර ඇවිල්ලා ඒවාගේ පීඩා වෙදිමෙන් ඉන්න මනුෂ්‍යයාට අලුත්කරදර එකතුයවාසක තියෙන කරදරයි ඉවර වෙන්නේ නෑමිමනසර වෙන බාහිර කරදරෙකුත් හැදිලම නිදා ගඩත්නෑ මොකද තික් වෙන කවු කරහරදකුත් මේේනි ොක සරල වැඩක්නේ ඇද ඒ නිදාගන්න ඇදේ තන ඇතිර මාරුරගත් තන හරනේ නොත් ඒක් කරගඩවත් ඔහොට සෝදායේ මනසක් නෑ වේෙනවාේ හිතවුල් කරගත් ගීජීවිතඇතිවර විදක්ු තවලු කරගත් පැවිද්ධතිවරයි. පරිසමෙන් තේරුම් ගඩ වෙයි. මේ ජීවිතයට දුක්කරදර බලාපොරතු ඕන අදැකීමට මුල දෙන්න සිද්ධ වනාට අපි ගොඩක් කල් ලඉඩාපනේ කිය මක තියාගෙන. ඒ ප්‍රශ්න දිහා අවෝධයෙන් බලන්න පටන්ගත්තොත් ඔබට මේ බමනාට වගේ වෙන ප්‍රශ්නයනයක අතර කරගන්න පුළුවොන් වෙයි. පින්මත්න කරදරයක් හිතේ තියෙනකොට ලෝක හැම දේමරදර වගේ පේන්න පටන්ගන්න. හමත්තියවනේද මදක් කල බරන්නකෝ මළගෙදරක් වෙලාවක වැස්සොතුන් මිනිස්සු කියනවා මූසල වැස්සක් කියලා. එ ඒ වැස්සටම හසුවන ඒ ගමේ අනි කොනේ මංගල උත්සවයක් ගුණොත් මනිසු කියනවා මල් වැස්සයි කිය එකම වැස්ස එක වෙලාවට එක ගමේ ගෙවල් දෙකකට දැනෙන විදිය. හිතේ වැඩ කරන සිතිවිලියනුයි එලියෙන් දකින අත්දැකීම බාරගන්නේ. භාග්‍යතුන් වහසකය වදාළේ ප්‍රභාශෂර සිතක් හදාගන්න එවිට එලියෙන් ලැබෙන සියලු අත්දැකීම් ප්‍රභාසර විදිහට දකින තත්ත්වයක් ඔබ තුළ ඇති වෙනවා. ඒ නිවීම එක ලොකුන් නිවීමක්. පින්වත්න. කියනවා නැහි නෝනී මස්ස සමනස්ස විදවා සත්ත ධීතරෝ. ඒක පුත්තා දුපුත්තාචතේ නායං සමොනෝ සුකිී. නෝ කියනවා එකළමේ දෙන්නෙක් මේ වගේ ළමයි වඩාගෙන වැධභ්ච මහත්තුරුදදාලාගේපු දූල හදදෙනෙක් මට ඉන්නවා. බට නං ඒවගේ දූලා නැතුව ඇති ඒක යයේ සතුටින්ඉන්නේ දෙැ බලන්න පින්ුවත්නදැම දරු දරුව ඉන්නකොට මිනිසු හිතන්න සැපක් කියලන එමි දේශනා වහන්නේේ ය දරු දිහ තරහම් බලන්න නෙවෙයි එඒ හදාගත්ත බැඳීමනෙදැ පිවත්න දරුවෙක් දර්ුවෙක් අර බමුණට දරුව හතක්නේ දුක්වෙන්නට කරුණු හක් හැදිල තිෙන ඒ දරුවන්ගේ දරුවූ සම්බන්ධයෙන් යාලා මොන දෙන කරදර සම්බන්ධයෙන් මේ තාත්තර තුකක් තිය දැ බලනකු තාත්ත මොලින්ි ද එක දරුවෙක් නිසා දුක්කුණේ පස්සෙ දෙන්නේෙක් නිසා පස්සමක හත වුුණ ඒත් දෙන කසාද බැඳරලා ගෙදරවා ඉගොල්ලට දරුවවා දැමක ධහත්තර මෙකදැ විසිගණන් වෙලා නේද. තිස්කනම් වෙලා නේද. එන අපි තේරුම් ගන්න ඕනි අපි හිතන් හිටියට, මේ දරුව සම්පතක් සම්පතක් කිය කියා බැදීම් කියන සම්පතක් සම්පතක් කියලා එහැම තැනම චිත්තපීදාවට කරුණු හැදෙනවා සසර දිගගැස්සෙන්ඩ අවස්සේ කෙලෙස් නිර්මාණය කරන්න පුළුවන් අත්දැකම් නිර්මාණය වෙනවා. ඇති මේවා අහලා නැවතත්මං කියන්න උඩ මේ දර දරුව කියන්නේ පලිබෝධයක් කිය කියලා ඔබේ ඉන්න දරුවන්ට දේශව කරන්න කියන නෙවෙයි ඒ දරුවට ඔබයි ඔබෙන් ලොක ුතුකමක් ස්ටෙන්ඩ තියෙනවා පින්වත්ේ නමුත් අපි තේරුම් අරග ඉදඕ දරු එ ග ජීවිත ගත කරන ඔබට දරුමල්ලෝ හදන්න වෙනවා ඔබේ සංස්කෘතික හරාව ඇතුලේ සංස්කෘතික කතාාව ඇතුලේ ඔබට මේ බ සමාජි පිගත්ත විදිේ ඔට නොයෙකුත් කටයුතු වෙනුවෙන් පෙනීඉන්ඩ වෙනවා නමුත් අපි හොඳට තේරුම් ගඩුවනි දරු හදලා කවර වරි සතුරුවෙන්ට හිතන් ඉන්න වනක ලොකු වැරැත් දක්ය. දරුව දීගදල කවරටි සතුරුවෙන් හින් ඉන්නවනන් ලොකු වැරැත් ොද කවදාවත් සතුට වෙන්ඩ හම්බෙන්ඩ නෑ දරු විතරක් නෙමේ පින්මත්න ආදරය කරන පුද්ගලයෝ සම්පත් පිරිවරාගෙන ඉන්නවා කියලා කියන්න නෙ දුකක් පිරිවරාගලින්වා කියන එකම තමයි. මොකද දැගේ හැම දරුවෙක්ම නානාවිද කරමස්වභාවයයක් අරගෙනපු අය එතකොට ඒ සසරු පය ගත දෙවල් තමයි ගොලට ලැබෙන්ඩ තියෙන. එතකොට ඒ ඒ සියලු අදකින් තමන් ඕනු විදියට හාසුරුවන් පුුවන් කමක්න පුරුවන් දරුහත්දනේ ත්ත එක විදිටම කුසල කර්ම කරල තින්ව නත් එහිම් වෙන්න නෑ ඇ මෙ මේ තේරු ගඩ බැරි දැන් අදි දකින ඕනතරනම් අමල තාත්තර මේ දරු ලොකොම කරල ඒගුල්ලන්ට එන කරදර බල බලා අත්තම්මල සීර දුක්ක ෙනවා. එක අත්තම්මල සීලත් සසරූප ත්ව දිහක් වන්න පුුවන්. නමුත් ඒ අයි පින්මත්න වෙන වෙනම ගෙනාපු කරමණ. එක නිසා අම්මත යතු ටි කිිෂ්ට කරහ ගුල්ලන්ට ඉගන්නවාම. දග තලා න්න ගොන්දරහිට සහරට බලාටයන්න වන්න පුළුවන්ගේ ෙනන කතාවක් එකග ළන්ගේ දරුමල්ු හදගන්න පුලුවන් දිට සහයවෙන්න පුළුවන් වෙන කතාවක් හැබැයි ඒ මොනුව කරත්ත ගුලන්ට ලළගන්න දුක්කර දර මට නවත්තන්න බැරිවවෙේ තාත්‍ර නවත්තන්න පෙරවේ ඒවා සම්බන්ධය නැවත නවත දුක් කියන්න පටන් ගත්තුත් අම් මතාතන්න මියන තුරුම සසර බිහිසුුණු අත්දකෙන් නිර්මාණය වන නානාවිද කෙලෙස් තමයි එකතු කරගන්න වෙන්නේ එදාට බෑ මේ දරුවහින්දයි. එයාලග දරුවහින්දයි මනපුරුව හින්දයි, මමම තරහගත්ත දුක්කුණේ ඉදි අපේ ළමයින ක කියා කියල හැම බේරෙන්ඩ ඉල්ලාස්කර ගණ්ඩ මොකක්කත්ම සසර තමා ඔපයගත්ත සංස්කාර අනුව ලැබෙන ප්‍රතිඵලයටට තමාම මහුණ දේතුව තියනවා. පිංවත්න ඔහු කියනවා. විතරක් නෙමෙයි නයි නෝනි මස්ස සමනස්ස පංගලාතිලකා හතා සොත්තං පාදයන දෝති තේනායං සමොනෝසුකේගදම කියන්නේ ඇග පුරාම කැලැල්තියන තලයාට වගේ කැලැල්තියන බැමිනිිය තමයි ඉන්න මට එයා මම නිදාගන ද්ද පයිංගහල තමයි මට හැරවන්නේ ඔබට නං ඉතින් එහෙමන ඕන කෙනෙක් නැතුව ඇති ඒකයියේ සතුටින් ඉන්න කියන ඔන්න පේනවනද පෙන්වත්ති මකක්ද දැවඔ බමුුණත්වයි බැමිනිත් එක දී ගන කොට කැල්ල් තියන්න නැතුව ඇතින පස්සන කැලල්ලෙන්ඩ ඇත්ත ඉනම් මේ කයට පෙම්කරපු මිනිස්සු කය සුභ සුන්දර දෙයක් විදිට දැකලා පෙම්කරපු මිනිස්සු ඒ අසුභ බව පේල්ල පටන් ගන්න කොට ඒ ආදරයත් හෙමීටම නැති කරගෙන තියෙන කියන්නේ කයට ප්‍රේම කරණ එක සසර මෙලොවත් පරලොවත් සංසාරටත් දුක් එක තුවෙන එකක්මයි කියලා. ඒවිතරක් නෙමෙයි මේ කුණු සරීරේ ගැන විතරක් නෙමයි මේක තව කතාවක් කියවෙන නොමකක්ද. පයින් ගාලතමයි හරවාන්නේ දෙ මනුෂයා ක්‍රෑතිස්සේ නිද්දිී ඇැතුව මේ ගැටලු විස්ඳ ගන්න දඟරනවානේ තැඟර අටුවාචාරින් කියවා මේ මනුෂය කහෑම කන්නවත් දෙන්නේ. කෑම අතර ගන්නකොටම දූලගේ ළමයිට කැවිල්ල අත්තදානවා කෑමකටමට කණඩවත්වෙන්නේ බඩිගින්න ගොඩක්ලටඉනිෙකිලා. ඉතකොට මේ රෑතිස්ස පනු ඉන්නවා අ කරදර තියෙනවා ඒවා ගැන හිත හිතා රැ නිදාග්ඩත්නෑ ෑ නිදිමතේ වැඩිවෙලා නදයාන දවල්ට බඩිවෙලා නිදකිීපපුවා මැහැරෙනෙ දවල්වෙලා දවල්ලෙ ැහැරුණට පස්සෙ වැඩක් කරන්න බෑ. ඊට පසම කොද වෙන්නේ. අ බැමිණියඇල්ල ගෙදර කරදරත් එක් මස පයිංග හන තාම් බුදියනෝ දෙන් වැඩටයන්න ඇද්ද ක කියයා දෙ ප්‍රශ්න වැඩීරේද. තයට දවල් කාලෙත් ලොක වැඩක් කරන්න වෙන්න ඇරට නිතිවරවාන එහෙන පේනවනද. තත්ත්ේත ේරුම්ගත්ත නැති ිනිස්සුන්ට දුකෙන්දු කොට තමයි වැටෙන්ට සිද්ධිවෙෙන ජීවිතය ඇතුළේ. එතකොට මේ බමුණ ප්‍රේමෙන් ලංකර ගත්ත ඇයගෙන් ලැබෙන අත්දැකීම ල එද ඇති ඔබම වෙනුවෙන්ම ලෝකය බිහිවෙච්චි කෙනෙක් කියලාවගේ බ්‍රෑැවැඩිලි අදහසකින්නේ මු අද වෙනකට කොච්චලක පීඩාවක් රද ුදු හාමුදුර පිතුරක් දනවා මේ නහිමයියම් බ්‍රාහ්මණ පින්ගල තිලකා හතා. සොත්තම් පාදන්න දොහවති තේනාහන් බ්‍රහ්මණසකි. මේ මට නෑන හොම පයිංගහන ඇඟපුරාම තල ඇටවැනි කැලැල්තියන මේ බිරිඳක් නෑනෙ මට මංගේකයි මේසෑනි සිලිඉන්න කිය ලන්න පින්වත්න්නේදැන්. න්හස ඕකගේ මනස වෙනස් කරන වි. මිනිස්විතගන මේ බැදීම් තියෙනවා කියන්න සැපත් තිෙනයි කියලා. මිනිස්තරම කියන අපිට කවුද ඉන්නේ මට කවද ඉන්නෙ නහන් මට ඔයා ඉන්නවද පින්වත්නි හිලුකාතා අපිට කවුරුත් නෑ පුද අමුදුර වධාරන්නේ තමන්ට තියන්නේ ජාපත යොදවා ගත්ත තමන්ගේ හිත විතරමයි කියලා. අපිට කවුරුත් ඉන්නවා ඉන්නවා කියල කවුරරි හිතාගෙන ඉන්නවන්නන් දරුව ඉන්න අම්මලතාතරි අම්මනතාතරන ලාමයිහරි නෝනාලා හරි මහත්තුරු වර තවදර සෞදර හරි තන් ඉන්නවනම් ඔබට කවරවර ඉන්නවා කියලා ඒක පින්වත් මේ ලෝක තවත් ලොකු මුලාවක්. මොකද මේ ලෝකෙ කාටවත්න් ඔබ දිරායනයක ඔබ මැරණ දවස ඔබ ලෙඩවෙන විදිහ වෙනස් කරන්න බෑ. එවිතරක් නෙමෙයි ඔබ මරනින් මත්තේ උපදින තැනගැන වග කියන්න බෑ. එවිතරක් නෙවෙයි. ඔබේ හිතේ තියන දුක්ක දොබනස්යම් භාරගන්න බෑ. පින්මත්න. තා ඇතුර යෙන දු කාටවත් ගන්න බැයිනම්. මොකට ති අපිට කට්ටියොඩක් මිනිස්සු කියන්න ඉති කට්ටි ඉන්දෝනි කියලනේද. මැරනකොට හරිවාතරෝටිකාක් දෙන්නක වරවාරි. පින්මත්ති මැරණකොටත්තින් කියෙනෙ කටියත් නත තවට එලාට මැරන්ඩවෙනවනන් එකත් ලොකු ගැටලුවක් වන්නවෑ. එක නිසා මේ පිරිස ආදරය කරන පිරිස් ලංකරගෙන සැපවිදි ඉතන් එටපු මිනිහෙකොට වෙච දෙය. හැබැයි මේ අවබෝධය සියල්ල අත්හැර දෙමු. ෝදම පිත්ේ ගනදිරන කරන බදු පියාන්හසගේ පිළිතුර. ඔහුත් අවදුරටත් කියන නහි නුනිමස්ස සමනස්ස පච්චු සමී නාහිකා ේත දේතාති චෝදතිී තේ නායන් සමනෝසුකි මකදද මේ කියන්නේ මං උදේම ති පරක්වලණ වනුස නැකිති කිපත් උදේමතින් දැ නයහිමියෝ මේමනු්‍යය දවල්ට හි යනොම කියයනවා. ල්ලිගන්න ෑ කියල පාන්දර මෙනවරු ගේගාවට නයගන්න. ඇවිල්ෙතින් දෙඩ දෙන්න අපිට දෙන්න අප දේත දේතාති චෝදෙන්ති දෙඩ දෙන්ඩ කියලලා චෝදනා කරන ඔු. ඉතිං ඔබ හන්සි එමෙක් නැතිවේ ඒකනි සතුටින් ඉන්න කියරන. බුදු්‍යාණන් වහන්සේ උත්තර දුන්න මට හිම එකක් නෑ එකයි මම සුවසේ ඉන්නේ කියලා කිව. දේශනා කලා. පෙන් මත්න එන මේ නය හිමියන් දෙැම. නුසේ අවුලෙන් අවුල්ලට පත් වෙලා එක ප්‍රශ්නයක් විසිඳ ගණ්ඩ තව ප්‍රශ්න හදාගෙන මිනිස්සු දැම වගේ යුගවල්ල රටේ රට විතරක්න මේ පෞද්ජරකවත් මිනිසු කෙනෙලාට නෑවැඩ පුරදුවෙ ලතිනවා. පින්වත් ඒන ප්‍රශ්න බිසඳ ගඩ අුත් ප්‍රශ්න හදාගැින් ලක්තමයි කරකරන්නේ. ඒගනිසාරි පරිස්සමින් තමයික තේරුම් ගඩුන්න. අර අනන කියල සූත්‍රයකත් සඳහන් කරනව පින්වත් මේ නය නතිම න නැතිකමේ සුවයක් බිලිබඳව. නයිනැතික මේ සැපත බුක්තිවිදින්ද අපිට කල්පනාවෙන් ජීවත් පෙන්ඩ වෙනවා. අපි අයවය සමෝධයනගෙන කටයුතු කරන්න වෙනවා. එතකොටමවිදියට ගෙවාගඩ බැරිමට්ටමට නයාරගෙන පත්පරෙන අපහසුතාවේ ගෙවන්නතු මැරිච්චාම සංසාරජ ගෙවන්ඩ වෙනවා. ඒක නිසා නයවෙනය හරි බයනකයි කියනෙකත් ඔබට මතක් කරන්නව. ැ මේ දිට බුදුරජාණන් වහන්සේ මේ භාරත්වාජගෝත්‍ර බුණටත් පිළිතුරු දුන්නා පිළිතුරු දුන්නට පස්සේ බමුණට හරි පැහැදීමක් හිතුුණ පැහැදීමක් හිතිල ඔහු බුදුරජාණන් වහන්සේළඟ වැඳල කියනව ස්වාමිලි ම පැවිදි කරන්න බුදුපියාණන් වහසේ වයසක බමුණව මහන කළ මහන වෙලා උපසම්පදත් පංවත්නී උපසම්පදාවත් ලබාග මේ මේ සාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එත් එක්ක රජමාලිගාව දානට වඩිනෝ. පහෝදා බුදුපියාණන් වහන්සේ ජේතවන රාමිට වැඩම කරලා ජීදොනරාමිට වැඩම කරලා ඊට පහෝදා බුදුරජණන් වහන්සේ කුසල් රජුව ගෙදර දානට වැඩම කලා. වැඩම කලාට පස්සේ බුදුපියාණන් වහන්සේ වැඩිය කියලා රජුරු ප්‍රාසාදයෙන් බැහැල ඇවිල්ල භාග්‍යතුන් වහන්සේ පාත්‍රය අතට අරගෙන ඒ ප්‍රාසාධ මුදුරට වැඩම කර වගෙන හොඳ මට්ට මේ ආසනයක් තනවල පූජා කළ වැඩඉඩ කියලා කිව්ව එතකොට සුවඳ වතුරෙන් පාදෝවනය කරලා සියවතාවක් සියවතාවක් සිදිිනිල් ලද තෙල්ලොලින් ැ හද රිදී දණ්ඩක් රත්තරං හැදක් රිදී දන්නකිී රත්තරං හැදුකු එකක් දුරගණන් වහන්සට පූජා කර බුදු පෙන වහසේ පාත්තරය වැැහෝවාතිී. රජතු මහනව ඇයිස්වාමනි මගේ මොකක්හරි වරදක් අත්ව නදමට සමවැඩ කියලා නෑන ජුතතු මොනිිය බැකිසිීමම් වරදක්ුණේ නෑ ඒම් මොකද මේ කැද පිළිගන්නේ ඇැති කියලා ඇයිස්වාමනි කැඳ පිළිගන්න ඇත්තිේ. මරජි බාධාවත් වේනවා මොකක්ද මේ බාධාව වගේ බාධඉවත් කරලා දෙන්නන් මේ කැඳ පිළිගන්න සේක්වා කියලා රජතුමා කිවා. පස මොද කරන්නේ බුදුරජණන් වහන්සේ කැඳ පිළිගත්ත මේ මහලු හාමුදුරෝතුන් දවස්ගාන කොසගෙන් ඉදල ඇති තරන් කැදවැලදවා. අවසානි බුදුරජාණන් වස බුදුරජාණන් වහන්සේටම රජතුමා කියනවා ස්වාමීණය ඔබ වහන්සේ මේ ඔක්කාකරාජවන්සේ එපදිලා සක්කති සැපාතඇල්ල දලා මහන වෙලා ලෝකෙ උතුම්ම තත්ත්වයට පත්වුණ ඔපහන්සසිර මොනුවවත්තියන කරදර. මකද පලිබෝධය කියලා හනා. මිනිස්සු අප උත්තාාවන ව වෙලා ට ආමුදුරොන්ට මොනුවත්තියන කරදර හැමදේම හම්බෙනවන කියලා. අපි ටින් තිබොත්තියන්න ඔයත් අන්ගෙන් මාපු කරදරයක් තමයි. ඇයි මිනිසු කතා කල්ල කියනවා අනේ ස්වාමෙන්න් වහන්ස අර අරආතන වැඩට දාල දෙඩකු. අනේ සාමීන්හසර ළමයාව ස්කෝලට දාලාල දෙන්න අධ්‍යාපනමාත්‍යයන්සට හරි විදුවලපතිට හර කියන්ඩකු. අනේ සාමින්න් වහන්සආර දොත්තර මාතෙයට කියන්නඩකු. අපේ ෙඩාව විශේෂෙන් බාලන්න කියලා. සාමන් වහන්සේ ැක ාවක් වල දෙඩු අපේ දෝන්ට අම හන්සි දන්න දාකයන්ට කල වහන්ස ෝම ඉහල පෙළ දායක වොඳරුවා අනේ අනේ සාමි නිීමේ විදේශගතවැඩමේ හොඳ ඒජෙන්සියක්ක් හොල දෙඩුකෝ. ඕයි වගේ අනිසාමීින් වහන්සමේ ගේ දරහාගඩ විදිාන්න ම දවසල පොට්ටි න්ඩ විදිියන්න දාව කරඩකු අනේ සාමින් වහන්සමේ දොයිලට කතාාකඩ විදියන්නේ අපිටම මේ කවුරල් දායකෙක් හොල දෙඩුක. ඔය වගේ නොීකුත්තේව පිටත් තිදි තියෙනවා තර නිත. එතකොට ඒ තමයි ඒවා ඒවාගේ ඉල්ලි මිෂ්ට කර කරම දවසතිස් සේඩිගුත් අපිටත් ආපහු ඔබ වැට්ලයින්වල ඒම තමයි වැටෙන්ඩ වැනිින මුතුති මේඒ කරුණා ගුණේ උපදවාගෙන සතුටින් කරම අපිටත් ඒ කරුණා ගුණේ උපදවා ගැනීම නිසා කුසල්ටැස් වෙන බ දැන ගෙන අපිට සීමිතව පුළුවන් විදිහට තමයි කරන්ඩ වෙන්න. ඉතින් කොහොමුණත් පින්වත්න බුදුහාදුරුවන් නාහවාමේ රජතුමා උවහන්සට මට පලිබෝධයයක්ද වහන්සම ලෝක විශිෂ්ටත්ත ඇත පත්ත චුත්තම යනය. ආංෙල බුදුහාදුරු වදාල මෙ මගේ පලිබෝධයන්න නෑරජතුවනින් මෙන්න මේ ස්වාමින්න් වහන්සකෙන ප්‍රශ්ණන යෙන්නේ. මොහද්ද ස්වාමිණි කෙරවා. අනේ ඉතින් නය තමයි රජතුමනි ස්වාමිණ කොච්චර ණය තියෙනවද. එනම් ගනන් කරන්න රජතුමනි කියලා මේ හාමුදුරු එකයි දෙකයි තුනයි හතරයි කළ සිය දහස් ගනන් ඇගි ගනන් කරනවා අන්තිමට මේ රජ්ජුරුවන්ගේ ඇගිලි ප්‍රමාණවත්තුන් නෑ කියනවා ගරන් කර ගණ්ඩ. අන්තිමට රජ්ජුරෝ මේ පුරුෂයකුට එන්න කියලා කිව්වලු මෙ නගරයට කියලා බෙරගහන්න. මේ මේ බහුද ්දීත්තක කියන බමුනගේ සියලූම නය කාරයවෝ. රජය මිදුරට එන්න කියලා කියන්න කියනවා. ඊට පසේ බෙරහන්ට යවල අනබෙර යවල රජතුමා සියලු දෙනා ම එල ලියවිලියයාදී ගෙන්න්න ගෙන හැම දෙනාට ම අඩුවක් නැතුව දුන්න කියලා කියන අටවාචාරිින් කියනවා රත්තරං විතරක් ලක්ෂයක් තිබුණ කියලා ලක්ෂයක් වටින ැ කහවුණු කහවනු ලක්ෂයක් වටන රත්තරං විතරක් තිබුණා හොගේ නය කියලා. රජතුමා තහනුට ස්වාමනිි දැන් හරි දැන් කරද විවරයිද. නෑ රජතුමනි නයනං නය ආපෝදිර මි දෙන්න පුළුවන් මේ ළමයිහත් දෙනාගේ මට කරද රයින්නේ කියලා. පස රජුරුවෝතින් වාහන යවලා යදුත්දරු ගන්නනගෙන තමන්ගේ දීනියන් ලෙසත මේ බාරරගෙන ඒඒෙවල්වට ම මේල දැති රජ්ජුරුවන්ගේ මේ දියනවර කිවවාමිති ලොකු පිළිගැනම්කුත් එෙන්දතිෙන ඒයට අවශ්‍ය පරිසරය හදරල දුන්න වෙන මොන හරි පලිබෝත්ති නොද ස්වාමේනිි මහරජ්්‍ය මේ බැමිණිය වයසක බැමිණිය අන්තිම රජතුමා මේ වාහනයක් කියවල බැමිණියය ගෙන්න්නගෙන ගේ මිත්තනයක් තනතුරේ තියල බලාගත්ත කියල සඳහන්කර. සාමින්තාව මොනහරි පලිබෝත්තියනවා අද නෑ රැජිතුමනි දෙැන්නම් පලිබෝධ නෑ කියලා කිවවා. රජිතුමායි වෙලාවෙසිවුරු ආදිය ගෙන්න්න ගෙන පූජා කල බුදු හාමුදුරුවන්ට දේශ බුදුහාමුදුරු ස්සරාම මේ සාමීන් වහන්සේට මතක් කළ ඔබවහන්සේගේ භික්‍ෂු භාවය අපිට බාරයි. ඔබවහන්සේ රැක බලාගන්නක අපිට බාරයි අප ඒව කරන්න. ඔබවහන්සේ මෙ තතාගතයන් වහන්සේ දේශනා කරන උතුම් ධර්මය ශ්‍රවනය කරමින් අධදයනය කරමින් ඒ දම්මානු දම් ප්‍රතිිපත්තිය නිරත වඩකිරෙ ල්ලීමක් කළලා. ඔන්න බලන්න පින්වත්න දේශනාව කියනවා. මෙ තෙරනෝ ඒ සියලු පහසුකන්ටික ලබුණට පස්සේ අප්‍රමාධියවේ එකැනෙ කාලය තාමුදින් පරිත්සං කරන ඉතාම ලොක උනන්දුවකින් ධර්මශවනය කරලා වැඩිකල් නොගිහිල්ලා සසර ගැටලුව සඳහටම විසඳ ගත්සේක මහරහතන් වහන්සේලා අත්තරින් අයෙක් බවට පත්වූසේක පින්මති දැම් බලන්න රජතුමා දායකෙක් විදිහට තමන්ගේ කාර්ය භාරි කරම උබහන්සල නිසාසනක් පිලේ පුරන අප අපිට එකටයතු බාර දෙන්න. ැ එනං ඉහරියම්බ කරන ඒවා න අයගෙවනේවා ඒ වගේ දේවල් ඒ ගිහි අයට ගිහි අය ඒ වගේ තැන්මලදං ස්වාමිනාාසේල පත්නේ බන්දු ෞතිකපාසෂතාවලද. දායකයාට පිටි වෙන පුළුවන් ආකාරය එතකොටයාට ඒන් වැඩින කුසල් පිළි ඳව කතාවක් මේ ඇතුරෙ තියෙනවා. අන්තිමට ඒ උතුමන් වහන්සේට සසරතුකින් එතරවෙන්නටත් මේ රජුරුවන්ගේ උදවතමවපකාරුණය අසාසන වෙලාව. එනම් එක වක්්‍රාකාරව උන්වහන්සේ ලබාගත් අවබෝධය රජුටත් කවධර ලැබීම් පිණිසාවශ්‍ය ශක්තියක් තමා රජවිසිංු පේගත් ඒක භික්‍ෂූන්ට දන්දනය කයි දුප්පතුන්ට දන්දනයකයි වෙනත්ධානකයි. යාළුවන්ට කෑම දෙන එකයි තෑගි දින එකයි ඒවාත්තර වෙනස්කන්තීනව කියලකන්. ආනිසංසර වෙනස්කන්තීනවන. පින්වත්න ඉ අදහස් කරන්නේ අනිත්ත්‍යව කරන්න එපා කියලා නෙවෙයි ඇත කෙනෙක් තන්න පුළම්මේ ස්වාමින්හන්සර කියන උන්වහන්සට දෙන්න කියර කියලා. පින්වත් එහම එකක් නෙවෙයි. ස්වාමීන්වහන්සේලා දෙන දාන වෙන මාන සංසිතිනක දුප්පුතුන්ට දෙන දාන වෙන මානනි සංස්තියනික එකට යාළුවන්ට දෙන දානයක වෙන මානිසංස්යක ඒඒ ආනිසංස ලැබෙන විදියට ලැබෙන ලැබෙන වෙලාවට බඳු පින්කං කරගන්න අපට යෝජනාව බුදු හම තියෙනවා එක එසේ විම බුදුන්ට සගුන්ට සිල්ලොතුන්ට ගුණෝතුන්ට දන්දීමේ තවත් දානයක් එක සංසාන්ධනය කරන්න පුළුවන්ක් නොන බවත් සීපත් කරනවා පින්වත්නී බහු දීතු ෞ බෞද්ධීනිි වගේ නම්බලින් මේ සූත්‍රය කියක ස්ථානට සඳහන් වෙනවා එ මේ බමුණගේ කතාව මෙමගේ බමුන් මේමගේ බමුණ නේ දෙලි ඔක්කො මලයි. තේරුම් ගත්තනං ඔබටත් ඒ බමුණු බවින් මිදෙන්ට පුළුවන් මගහසර සැලසෙනවා කියල කල්පනා කරන්න කියලා යෝජනා කරනවා.